පසුගේ නවවෙනිදා පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතා කිහිපයක්ම විභාග දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී තිබුණා. ඉන් එකක් වුණේ ඉංග්‍රීසි විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය හසලක ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකු WhatsApp සමාජ මාධ්‍ය සමූහය වෙත මුදාහැරීමයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් කළා. හසලක ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙක්ගේ යම්කිසි ගෲප් එකක මේ ප්‍රශ්නපත්‍ර විභාගයේ යන අතරතුරේදී සංසරණය වෙලා තියෙනවා. මේ කිසිම තැනක මේ විභාග ප්‍රශ්නපත්‍රය විභාගයට පෙර පිටවීමක් විභාගයේ පෙර සංසරණය වීමක් ගැන කිසිම තැනක වාර්තා වෙන්නේ නැහැ. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළා. ඊට අදාළව ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උපකාරක පන්ති ගුරුවරයා අද උදෑසන මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රයේ පැවති දිනේ අදාළ ගුරුවරයා විසින් මෙම ප්‍රශ්නපත්‍රය WhatsApp සමූහයට එක් කර තිබුණේ පෙරවරු 9:10ට පමණයි. විභාගය ආරම්භ වී පැය භාගයක් යන්නට මත්තෙන් මෙම ප්‍රශ්නපත්‍රය අදාළ ගුරුවරයාට ලැබී තිබුණා. සැකකාර ගුරුවරයා විසින් ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය WhatsApp සමූහයක් වෙත මුදාහැර තිබූ අතර එහි සාමාජිකයන් 1025 දෙනෙකු සිටි බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් අත්අඩංගුවටගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව අද දහවල් ගම්පහ ප්‍රදේශයේ පාසල් ගුරුවරියකද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය විසින් විභාග ශාලාවේ සේවයේ නිරතව සිටින අතරතුර අදාළ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රයේ ඡායාරූපගතකුට මහනුවර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයා වෙත යවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මේ සැකකරු මෙම ප්‍රශ්නපත්‍රය සමාජ මාධ්‍ය ජාලා සමූහයකට කණ්ඩායමකට යොමු කරපු ගලයා. ඔහු තමයි මේ කණ්ඩායමේ ගෲප් ඇඩ්මින් විදිහට එහි ප්‍රධාන පරිපාලකයා විදිහට කටයුතු කරන්නේ. ඔහු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් තවදුරටත් මේ සම්බන්ධ විශ්ලේෂණය කළා. ලබාගත සොරසුරු මත ගම්පහ ප්‍රදේශයේදී වයස අවුරුදු 34ක පාසල් ගුරුවරියක් අත්අඩංගුවට ගත්තා. ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් කටයුතු කරන ලබන ඇය අද දහවල් කාලේ තමයි අත්අඩංගුවට ගත්තේ. අපිට දැනට නිරීක්ෂණ වන තොරතුරු අනුව ඇය මේ පසුගිය දිනවල පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේදී ඇය විභාග ශාලාවල සේවයේ යෙදලා තියෙනවා. එවැනි අවස්ථාවක මෙම ප්‍රශ්නපත්‍රය ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කළා මේ බෙදා හැරපු බව තමයි නිරීක්ෂණය වෙන්නේ. ඒ නිසා මේ දෙදෙනා සම්බන්ධයෙන්ම විමර්ශන කටයුතු සිදු කළා. අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලබන මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පසුගියදා පැවති විද්‍යා විෂයට අයත් ප්‍රශ්නපත්‍රය නිවැරදි ප්‍රතිපාදන සැලසුමට පරිබාහිරව සකස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා චෝදනා කරනවා. මාධ්‍ය හමුවක් ඇඳවමින් ඒ මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. 2023-12 අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා විසින් නිකුත් කළ තියෙන්නේ ප්‍රතිසාධන සැලැස්ම අනුව තමයි කියලා ප්‍රශ්නපත්‍ර සකස් කරන්නේ. හැබැයි මෙතනදී ඒ 2022 ප්‍රතිසාධන සැලැස්මෙන් බැහැරව ප්‍රශ්නපත්‍ර හදලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම විභාග කොමසාරිස් ජෙනරාල්තුමාගෙන් මේ ගැන විමසීමක් කරා. එතුමා කිව්වේ ලකුණු ලබා දීමේ ප්‍රගති සමාලෝචනයක් පවත්වනවා මේ විභාගෙන් පස්සේ. මේ නිරීක්ෂණය වෙච්ච කාරණා සම්බන්ධයෙන් දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් මත මේ කටයුත්ත ඉෂ්ට කරනවා කියලා.